अनुराधपुर दिस्त्रिक्ट संवर्धन कटियत स्वयं सह एसुम पिलिबंद साकचाक्रीम विमेन संविधान अनुराधपुर संवर्धन सभाव अदरवेपत्नी जनाधिपति रनिल विक्रम सिंह महतागे प्रधानत्वेन इमस्तवटे श्रीलंका पुदुजन प्रेवन श्रीलंका निध पक्षे सह एक्स जातिक पक्षेन पक्ष तुनीम महजन नियोजित एक्सिटीम विशेषत्वया අද මම මේ කතා කරන්නේ බොහොම සන්තෝෂයෙන්. ඒකට හේතුව මේ දවස් අපි උදා වෙනකන් බලාගෙන හිටියේ 2015. හැබැයි අපිට මේක හරියට කරගන්න බැරි වුණා. හැබැයි අද දෛවයේ සරදමකට කොහෙද නැවත වතාවක් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා අලුත් පක්ෂයක් බිහි වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මව් පක්ෂය වෙච්ච පොජන පෙරමුණම නැවත වතාවක් ඔබතුමාව ජනාධිපති බවට පත් කරගෙන තියෙනවා. ඉතිහාසය බැලුවාම අවුරුදු 7ක් අපරාධ කාලේ නාස්ති වුණා කියලා හිතනවා. ඒක ජනාධිපතිතුමනි අපි අවස්ථා දෙකක් අපි නැති කරගත්තා. එකක් තමයි සුනා මෙන් පස්සේ තිබුණා අපිට මේ රට හදන්න. එදා සියලුම දෙනා පක්ෂ ભેද අමතක කරලා අත්වල් බැඳගත්තා. හැබැයි අපි අවස්ථාව මග අරගත්තා. ඊළඟට අපිට අවස්ථාවක් උදා වුණා යුද්ධෙන් පස්සේ සියලුම දෙනා එකට හිටගත්ත වෙලාවේ මේ රට හදන්න. ඒ අවස්ථාවත් අපි මග හැරගත්තා. හැබැයි දැන් මං හිතන්නේ අපට ඇවිල්ලා තියෙන්නේ අපේ ජීවිත කාලෙත් ඔබතුමාගේ ජීවිත කාලෙත් අවසාන අවස්ථාව. මේ අවස්ථාව මග ඇරියොත් ලබනාත්ම තමයි ආයෙ පාරක් අවස්ථාවක් එනකන් අපිට බලා ගන්න වෙන්නේ. අපි ආණ්ඩු පක්ෂේ ඉන්නකොට ඔබතුමාට සමච්චල් කරා කොළොප්පම් කරා ඔබතුමා තමයි හැමදාම විපක්ෂේ හිටියේ කියලා. හැබැයි ඔබතුමා විපක්ෂේ නිකන් හිටියේ නෑ. ඔබතුමා හෝම්වර්ක් කරා. ඒ නිසා තමයි වෙන කිසිම නායකයෙක්ට වඩා ප්‍රශ්නයක් ආපුවාම ඒ ප්‍රශ්නේ දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා වෙන නායකයෝ පුත්පත් පෙරලනකොට ඔබතුමා හෝම්වර්ක් කරපු නිසා ඔබතුමාට ඒ ඕනෑම ප්‍රශ්නකට උත්තරයක් තියෙනවා. ඊයේ ඔබතුමා රටේ ජනාධිපතිවරයා විදියට අටම ස්ථානයේ ඇවිදිනකොට තවත් කණ්ඩායමක් තවත් ගමනක් යනවා. අඩුමතරමේ ජනාධිපතිවරයා විදියට ඡන්දෙල්ලන්න ආපු කණ්ඩායමට ඒ ඡන්දෙන් පස්සේ නැවත වතාවක් එකතු වෙන්න ඕන කියන හැඟීමවත් නැත්තම් ඒ අය ඇත්තටම ජනාධිපතිතුමා නම් මේ දේ කරයිද කියන සැකයක් අපිට තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා LTT ත්‍රස්වාදයෙන් රට බේරාගත්තා වගේ වර්තමානයේ බිහිවෙච්ච ත්‍රස්වාදයෙන් අපේ රට බේරාගත්ත නායකයා හැටියට අපි ඉතාම ගෞරව කරනවා. රයින්ලික් आर्थिक संवर्धन कति महाकान गोई तेने अभी गोई तेने हरियत सार्थक आपहु अडूने आर्थिक आर्थिक आपहु तल्लु करना अभी बलाने आंडुअट महाकान्यट यदोल वेट कटूत कर गम्मे मंगिता बिम्मट मीनो निलधारी तुंदे अभी इन्नो ग्राम निलधारी इन्नो वेन दी नमे श्रीलंका निदास पक्ष अनुराधपुर शुद्ध नगर वेंकल नव नगर तीर्ण करें मैथुमा अगमति हटियत संबंध ये वेडकाटूत बार दीलाने सोलमन वेस्ट रिज्वे डायस बंडार नायक एमतुमार एक गोल्ड संबंध मे पक्ष हदन नावा डीएसए नायक मैथुमा नम नायक योजना करें SWRD बंडार नायक मैथुम तब मंत्री वर एक मे पक्ष हदन उदव कर डीए राजपक्ष मैथुमा एक गोल्ड आई थी එක්සත් ජාතිපක්ෂ උල්පත උල්පතෙන් තමයි මේ ඔක්කොම ආවේ මම කියන්නේ උල්පතට ආපහු එන්න කියලා ඒත් ඒකෙන් ආවේ සියලු දෙනාම සජබේ ඔක්කොම එකට එකතු වෙලා රට ගොඩ ගන්න මොකද රටේ නිදහස ලබා ගන්න ඔක්කොම එකට වැඩ කළා නිදහස ලැබුවෙන් පස්සේ තමයි වෙන් උනේ ජනාධිපතිවරයා උත්සවින් පසු පැමිණ සිටි පිරිස සමග සුහද කතා බහකට නිරත වුණා
දෙන්න හරියට පාර්ලිමේන්තුවක් කෑ ගහනවා කෑ ගහනවා කෑ ගහනවා වංචාවෙන් දෝෂණයෙන් තොර පාලනයක් රට තුල ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරත්න හිමියන් පවසනවා ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ සංඝරත්නය ඔහුගේ වැඩපිළිවෙල පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටියා. අනුරාධපුර පූජා නගරයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පසුරුවේ තවත් විහාරස්ථාන කිහිපයක් වෙත පැමිණියා. අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරයේ වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝ නායක ආචාර්ය පූජ්‍ය නුගේතන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. එහෙම වුණා කොහොමද රටක් යන්නේ ඉතින් මේක මුලේ ඉඳලා ජනාධිපතිම හැදෙන්න ඕනේ මොකද දඬුවම නැතුව මිනිහක් යන්නේ නැහැ නේ ශක්තිය බලය ධෛර්යය දේවා ඉන් අනුතුරුව ජේතවනාරාම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය ඉහිල හල්මිල්ලෑවේ රත්නපාල ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා පසුව ජනාධිපතිවරයා පැමිණියේ ඉසුරු මුනි රජමහා විහාරස්ථානයේ වෙතයි විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැතුරු ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තා ඉන් පිටතර පැමිණි ජනාධිපතිවරයා ඉසුරු මුනි පුදබිම වෙතට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමග සුහද කතා බහකද නිරත වුණා නේද මේ අනුරාධපුරේ කෑගල්ල කොහෙද කෙටි මුල්ල බිබි ජුවාන හයි හයි හම් කම් ස්ටෑන්ඩ් හියර් ෂෙක් මාතේෆා ඔකේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් හවු ආර් යූ වොට්ස් යෝර් නේම් බයි ඔකේ වොට් සිටි ඉන් නෙදර්ලන්ඩ් Beautiful country. Everyone seen the Dutch fort? Yes. Yes. Ugalla. Yes. Mm-hmm. 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 මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහින්තලා පොදබිමට පැමිණියා. ආගමික වතාවත්වල නිරතව එහිදී ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරත්න හිමියන් බැහැදුවා. අනුතුරුව ස්වාමීන් වහන්සේ සිත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර මහින්තලා සංදේශයේද පිළිගන්වුවා. ඔබතුමා රටාව හදන්න අවස්ථාවේ තියෙනවා අපි දන්නවා මුලින් ඉඳලම තමුන්නාසේ මෙහෙම ලොකු මේ සිරිමා බෝධිය බදාගෙන රුවන්සෑය බදාගෙන හැම වන්දනා කරන්නේ නැහැ නේ ඈ ඒක ගෞරවයේ තියෙනවා හිතේ තියෙනවා ඉතිහාසයේ දන්නවා බෞද්ධ ධර්මයේ දන්නවා අනිකුත් දහම් දන්නවා ඒවා තුලනය කරගෙන ජීවත් වෙන්නේ ඉතින් ඒක නැති හින්දානේ තමුන්නා රජ වෙන්න බැරි වුනේ දන්නේ නැහැ කියලානේ මිනිසුන්ට ඔබතුමා ඇත්ත කියනවනේ අගමැතිකම ගත්තකම මං කිව්වානේ සල්ලි නැහැ ඩොලර් සංචිත තියෙනවා කෝ මිලියන ගණන් තියෙනවා මොකද මහ බැංකුවල හිටපු අධිපතිවරු කිව්වානේ බය වෙන්න දෙයක් නැහැ අර මොල හතක් තියෙන කට්ටියම කිව්වනේ හරියට තියෙන බය වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා සමුන්නාංශය ඇවිල්ලා කිව්වා කරන්න දෙයක් නැහැ මේ මේ වගේ අසීරුතන් තියෙනවා. ඒ ඒක මිනිස්සු පිළිගත්තා. හැම වෙලාවෙම ඇත්ත කියන්න ඕනේ. නිකන්නම් කන්න දෙන්න එපා. නිකන් කාපු ගමන් එන අප බැනරයක් අරගෙන. එහෙනම් නිකන් කන්න දෙන්න එපා කාටවත්. ඔය පාඩු ලබන ආයතන තියෙනවනේ. IOC එක හැමදාම කෝටි ගණන් ලබනවා කියලා පත්තරේ දානවා. ඒතෝ සිපෙට්කෝ එක. ඕටි බට අරවම කියලා. අනිත් එක මන් දන්නේ නැහැ මේ සංස්ථාවල ආයතන දෙපාර සභාපතිවරු ඉන්නව හරියට. නිලලත් හොරු. එහෙම හදන්න ඔබතුමා. බැරිකමක් නැහැ. එහෙම හදලා JR ජාරුද ජනාධිපතිතුමා වගේ ඒ අවුරුදු 5-4 දිඳලා විශ්‍රාම දෙන්න. නාස්තිය දූෂණේ ඔය ප්‍රාදේශ සභාවෙන් තමයි හොරකම පටන් ගන්න. වංගුවක් කඩියක් මේකක් ගැහුවා නම් ගත්තා කොමිෂන් එක. දැන් දේශපාලඥයම කියනවා ජනතාවගේ උතුරේ ඔය කට්ටිය කියනවා මේ විසුරුවන්න විසුරුවන්න දැන් මේ රටේ කොලයක් තියෙනවද සල්ලි තියෙනවද මොනවද මිනිසුන් තියෙන්නේ? ඡන්ද කරන්න කොච්චර සල්ලි යනවද? ඉතින් ඒ හින්දා ඒවට මේවා ඉවසන්න මිනිස්සු දේශපාලනේ දන්නේ නැති මිනිස්සු තමයි එහෙම කතා කරන්නේ. මේ මිනිස්සු 225ම තමයි එකතු කරගෙන කරන්න තියෙන්නේ. පිටසක්වලින් ගේන්න නෑනේ. හැබැයි යම්තින් අත්තර කමන්නේ සුඛ විහෙරණේ ඕනේ නෑ. පරාර්ථ චර්යාවෙන් වැඩ කරන්න ඕනේ. ඔව් ඉන්දියාවේ නම් තියෙනවා කැබ් එකක් දීලා තියෙනවා ඔක්කොටම මැති ඇමතිවරුන්ට කැබ් එකක් දෙන්න. ඔය V8 අරව මගේ දැක්කහම මිනිස්සු තරහ යනවා. LTT සංවිධානයේ කඩපු මිනිස්සුන්ට ඉතින් මේවා කජ්ජක් ඇයි? විහාරස්ථානයේ පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයා එහිදී කතාබහට එක් වුණා. ජය වේවා. ජය වේවා.
මහකන්නේ කොහොමද පෝරොක්කම ලබලා දෙන්නේ? කද රෝහිතයන් සාර්ථක වුණත් රට ඉදිරියට ටික ඊළඟ මේ අවුරුදු දෙකක් මොකක් කර ගන්න තිබුණා. නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.